ඒ භාග්‍යවත් වූ අරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. අද දවසේදීත් ඔබ මේ එක් වී සිටින්නේ දයේ සුපින්වත් මිනිසුන්ට සත්‍යයේ මඟ පෙන්වන්නා වූ සුභාෂිත මාධ්‍ය මෙහෙවරකට පුරෝගාමී වූ රූපහානි මාධ්‍ය කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපහානි නාලිකාවෙන් ඔබ වෙතට ගෙන එන අසිරිමත් දම්සකත් සමගයි. දයේ සුපින්වත් මිනිසුන්ට සත්‍යයේ මඟ පෙන්වන ශ්‍රද්ධා රූපහානි නාලිකාව අපි නිරන්තරයෙන්ම සෝදානම් භාග්‍යවතුන් වහන්සේගේ ඒ අසිරිමත් ශ්‍රී සත්ධර්මය ඔබට ගෙන එන්නට. මන්දයත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය වනාහි මේ ලෝසතුන්ගේ දියුණුව පිණිස යහපත් භාවය පිණිස උපකාරී වන දෙයක් නිසා. අද දවසෙත් අප සූදානම් පුරා හෝරාවක් පුරාවට අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ අසිරිමත් දම්සක ප්‍රවර්තනය කරවන්නට. ඊට ප්‍රථමයෙන් අප මේ සූදානම් වන්නේ අපගේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පුෂ්ප පූජාවන් දැක්වීමටත්, එවැගේම අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වැඩම කොට වදාළ පින්වත් ස්වාමින් වහන්සේට සම්ප්‍රදායනුකූලව දැහැත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාව සඳහා ආරාධනා කිරීමටයි. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝසතුන් කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුක්තව මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරා. ඒ වගේමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා අප තුළ ගුණධර්ම වඩවා ගන්නා ආකාරයත්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යමෙකුට පුළුවන් නම් ශ්‍රද්ධා, සීල, සුතචාග, ප්‍රඥා ආදී සේක බලධර්මයන් තමන්ගේ ජීවිතය තුළ වඩවා ගන්නට එයයි ඔහුගේ ජීවිතයේ යහපත්වීම පිණිස, එවැගේම සසර දුකින් අත මිදීම පිණිස උපකාරය වන්නේ කියා. අද දවසේ අප සූදානම් අපගේ භාග්‍යවතුන් වහන්සේ එලෙස අපට සේක බලධර්මයන් ගැන කියා දුන් උතුම් වූ දේශනාවක් ශ්‍රවණය කරන්නට. අද දිනේදීත් ඒ දහම් පිපාසයෙන් පෙළෙන මිනිසුන්ගේ දහම් පිපාසය සංසිඳවන අමා පැන්තොට වන ශ්‍රද්ධා රූපහානි නාලිකාවේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙහි වැඩම කොට වදාළේ මහමෙවුනා අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක්. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස, අප කෙරෙහි මහත් වූ අනුකම්පාවින් යුක්තව, මහත් වූ කරුණාවින් යුක්තව ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරන සේක්වා. මේ එයට කාලයයි. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං
ගච්ඡාමි. දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වෙත්වා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ඔබ අප සීලු දෙනාම හොඳින් දන්න කාරණාවක් තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ඉතාමත්ම දුර්ලභයි කියන එක. ඒ දුර්ලභව පහළ වෙච්ච තථාගතයන් වහන්සේ නමකගින් ඇසෙන්නා වූ දෙයට අපි කියනවා ධර්මය, චතුරාර්ය සත්‍ය කියලා. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්මයත් ඉතාමත්ම දුර්ලභයි. ඒ වගේම තමයි ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපගෙන, ඒ ධර්මයට අනුව ජීවිතයේ ගලපල, ඒ ධර්මයට අනුව ජීවිතයේ හැසිරිලා, ඒ ධර්මය සාක්ෂාත් කරගත්තා වූ උතුමන් වහන්සේලා, ඒ උතුම් සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද නන්ද රාහුලාදී උතුම් මහා සංඝරත්නෙහි පහළවීමත් ඉතාමත්ම දුර්ලභයි. එතකොට පින්වත්නි,
ඔය තෙරුවන පහළ වුණේ මූලික වුණේ අපි ශ්‍රාස්තුන් වහන්සේ නමක්ගේ පහළ වීම. ඒ තමයි ඒ භාග්‍යවත් අරහත් සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීම. උන්වහන්සේ දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස තමයි මේ ධර්මයේ දේශනා කළේ. දෙවියන්ටත් මිනිසුන්ටත් හිතසුව පිණිස. ආනි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඒ ධර්මයේ සඳහන් වෙන එක දේශනාවක් තියෙනවා, දිලින්දෙක් ගැන වදාරපු. එයා මනුස්ස ලෝකේ ඉන්න කාලේ දිලින්දෙක්, ඒ කියන්නේ දුප්පත් මිනිසෙක්. මෙයා හිටියේ, මේ දිලින්ද හිටියේ සැවැත් නුවර. දවසක් මේ දිලින්ද බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවා. අහලා මෙයා තථාගතයන් වහන්සේ කිරී පැහැදිලා මෙයා දිව්‍ය ලෝකෙ ගියා. දැන් මේ සිද්ධිය මේ වෙනකන් කිසිම කෙනෙක් දන්නේ නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා එකතු කරලා ස්වාමීන් වහන්සේලට කතා කරලා, පින්වත් මහණෙනි, මම ඔබට මේ එක්තරා සිදුවෙච්ච සිදුවීමක් ඔබට මම කියන්නම් කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මේ සැවැත් නුවර ප්‍රදේශයේ එක දිලින්දෙක් හිටියා. මෙයා හරිම දුප්පත්. මෙයා තේදා වේල කන්න කිසි දෙයක් නැහැ. මෙයා ඇඳි හරි ජරා වෙච්ච ඇඳුම්, හරි දුප්පත්නේ. නමුත් මෙයා පින්වත් මහණෙනි හැමෝගේම අනුකම්පාව දිනාගත් දිලින්දෙක් වුණා කිව්වා. මෙයා අසරණ මිනිසෙක්. මෙයාට හැකියාව ලැබුණා කිව්වා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න යාට හැකියාව ලැබුණක වුණ පළවෙනි කාරණාව. ඊළඟට ශ්‍රාස්තුන් වහන්සේ දේශනා කරනවා, මේ දිලින්දට හැකියාව ලැබුණා කිව්වා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඒ සීලය තුල ඔහුට සංවර වෙන්න. ඔන්න දෙවෙනි කාරණාව. ශ්‍රද්ධාව ඔහුට සමාදන් වෙන්න ඔහුට හැකියාව ලැබුණා. සීලී සමාදන් වෙන්න ඔහුට හැකියාව ලැබුණා. තුන්වෙනි එක කියනවා, ඒ තථාගතයන් වහන්සේ වදාරපු ඒ ධර්මය අහලා හොඳට දරාගෙන හොඳ ධර්මක් ඥානයක් ඇති කරගන්න අර දිලිදු මිනිසයාට වාසනාව ලැබුණා කිව්වා. ඊළඟට ශ්‍රාස්තුන් වහන්සේ වදාරනවා, මේ දිලිදු මිනිසයා දැන් මෙයාට දෙන්න දෙයක් තියෙනවද? දානයක් කියලා මෙයාට දෙන්න දෙයක් නැහැ. ඒ දිලිදු විදුප්පත්. නමුත් පින්වත් මහණනි, මෙයා ත්‍යාගය පුරුදු කළා කිව්වා. පින්වත්නි, අපේ ශ්‍රාස්තුන් වහන්සේ දේශනා කළා තමන්ට තියෙන කොට දානි දෙන්න, නැති මොහොතේ දෙන්න. දැන් අපිට හිතෙන්නේ තියෙන මොහොතේ විතරයි දෙන්න ඕනේ කියලා නේ. නැති මොහොතේ අනේ ඉතින් අපිට නෑ, පස්සේ තියෙන වෙලාවක දෙන්න බැරියයි කියලා අපි ඉන්නවා. නමුත් බලන්න, අපේ ශ්‍රාස්තුන් වහන්සේ දානී තිබෙන අගය උන්වහන්සේ දන්න නිසා දේශනා කළ පින්වත් මහණි, තියෙන වෙලාවෙ දෙන්න ඕනේ, නැති වෙලාවෙ දෙන්න ඕනේ කියලා. එතකොට මේ දිලින දැන් දුප්පත් කෙනා, මෙයාට හම්බෙන්නේ සමහර විට බච්චුට්ටක් වෙන්නේ ඇති. නමුත් ස්වාමීන් වහන්සේ නමක් පින්න පාත් වඩනකොට මෙයා ඒ බච්චුට්ටක් අර ස්වාමීන් වහන්සේ නමයි පාත්‍රයට පූජා කළා. මෙයා දානි පුදු දානි කියන එක පුරුදු කළා. ත්‍යාගය, අත්හැරීම. එයා ජීවිතයට එකතු කරගත්ත. ඒතුරු කාරණා හතරයි. ශ්‍රද්ධාව එකතු කරගත්ත, සීලය එකතු කරගත්ත, ධර්මඥානය එකතු කරගත්ත, ත්‍යාගය එකතු කරගත්ත. එතකොට මේ ධර්මඥානය තුල තිබෙන දේ මෙයා අන්න මෙයාගේ ජීවිතයෙන් ගලප ගන්න උත්සාහ කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත්නි, බාහිර කෙනෙකුට ධර්මයේ ප්‍රයෝජනීය ලැබෙන්න නම් තථාගතයන් වහන්සේගේ මේ බුද්ධ ශාසනයෙන් ධර්මයෙන් ප්‍රයෝජනීය ගන්නට නම් එයාට බාහිරින් ලැබෙන්න ඕනි කිව්වා කාරණා දෙකක්. ඒ තමයි කිව්වා කල්යාණ මිත්‍ර ශ්‍රේවණයත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයත්. එතකොට මේ දිලින්දේදී ලබා ගත්තේ නැද්ද? ඇසුරු කරන්න හම්බුනේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ සාරිපුත් මොග්ගල්ලානදී මහ රහතන් වහන්සේලා. අන්න කල්යාණ මිත්‍ර සම්පති ලැබුණා. ඒ වගේ මේ දිලින්ද ධර්මඥානී ඇති කරගත්තේ නැද්ද? ඇති කරගත්තා.
අන්න බාහිරින් ලැබිය යුතු කාරණ දෙක ඔහු ලබා ගත්තා. ඊළඟට ශ්‍රාස්තුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, තමා තුළිනුත් ආධ්‍යාත්මිකවත් තව කාරණ දෙකක් ඇති කර ගන්නට ඕන කියලා. ඒ තමයි උන්වහන්සේ දේශනා කළා යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත් කියන දෙක. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මී සඳහන් වෙන තියෙන විදිහටම එයාෙහිදී නුවණින් විමසනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ඇස අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ කන, නාසය, දිව, කය, මනස ආදී මේ ආයතනය. එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යය කියලා උන්වහන්සේ දේශනා කළා. ආන්නේ අනිත්‍යය කියලා දේශනා කළපුදී අන්න ඔහු ඒ ධර්මය අහලා ඔහු තුලින් දකින්නන් යන නුවණින් විමසනවා මේස අනිත්‍යයි. ඊළඟට බුදුරජාණන් දේශනා කළ මේස දුකටපත් වෙන ස්වභාවයත් මේස වයසට යනවා. මේස ලෙඩ වෙන එකක්. මේස මරණයටපත් වෙන එකක්. ආන්නේ දුක ඔහු තුලින් දකින්න ය උත්සාහ කරනවා. ආන්නේ ඊළඟට බුදුරජාණන් දේශනා කළ අනාත්මය තමාගේ වසඟේ පවත්ව ගන්න බැහැරි කියන ස්වභාවය. ඒදී ඔහු තුලින් දකින්න උත්සාහ කරනවා. ඔහු මේස අනාත්මයි, මගේ වසඟේ පවත්ව ගන්න බෑ මට ඕන විදියට. එයි මේස ලෙඩ වෙනවා. මේස වයසට යනවා. මේස මැරෙනවා යම් දවසක. එතකොට ඊදී බැරි අපේ වසඟේ අපිට ඕන විදියට තියාගන්න ශ්‍රාස්ත්‍රුණ දේශනා කළා. එයි ඒ බැරි අනාත්ම නිසා. ආන්නේදී ශ්‍රාවකයා ඒ ඇසුදී නුවණින් විමසනවන්නේ. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. ඒ විදිහට නෝනින් විමසමින් 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 යා අන්න තමා තුලින් ඒදී මේක ඇත්තක්ද කියලා දකින්න උත්සාහ කරනන්නේ. ඒකට කියනවා ඕපන් අයිකයි. තමා තුලින් දකින්න නිසා ඕපන් අයික වේ සදහමන්නේ දකින්න උත්සාහ කරන මේ ඇසේ යථාර්ථය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ඉතිරි ලක්ෂණේ. අන්නේ දකින්නවා කියන එකට අපි කියනවා ඔහු ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනවා කියලා. එතකොට මේ වාසනාව කාට දර දිලින්දට තිබ්බා. අන්නේ දකින්න දකින්න ඔහු තුළ ඇති වෙන ආධ්‍යාත්මික ගුණයක්, ඒකට කියනවා අපි ප්‍රඥාව කියලා. ආන්නේ කියපු ඔය ප්‍රඥාව කියන ඔය කාරණා පහ, ශ්‍රද්ධාව, සීලය, ධර්මඥානෙ, ත්‍යාගී සහ ප්‍රඥාව කියන කාරණා පහ අර දිලින්ද ඇති කරගත්තා. බලන්න දිලින්දු කෙනෙක්. එතකොට බලන්න එයා ඇති කරගෙන බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණී, ඒ දිලින්දා ඒ ඔය කියපු කාරණා පහ ඇති කරගත්තා. ඔය කාරණා පහට තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය හඳුන්වන පින්වත් ලස්සන නමක්. ඒකට කියනවා අපි සීක බල කියලා. ඔය කාරණා පහ ශ්‍රද්ධාව, සීලය, ධර්මඥානෙ, ත්‍යාගය, ප්‍රඥාව. ඔය සීකවල පහ අන්නර දිලින්දු කෙනා සමාදන් වුණා. ඔහු තුළ ඇති කරගත්තා. ආන්නේ ඇති කරගත්තව හේතුවෙන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා අන්න ඔහු මේ ජීවිතයේදී මැරුණා. අර දිලින්දු කෙනා ඉඳලා මැරිලා ගිහිල්ලා කය මිදී මරණයෙන් පස්සේ තෞතිසා දිව්‍ය ලෝකේ දෙවියන් අතර ඉපදුනා කියලා. මේ කියන්නේ ශ්‍රක්‍ද්‍රේවීන්ද්‍රය ඉන්න තැන. මේ අර දිලින්දු කෙනා ගිහිල්ලා ඉපදුනේ. එතකොට මේ දිලින්දු කෙනා තෞතිසාවේ අරන් යන්න ඔහුට උපකාරුනේ මොනවද? අර කාරණා පහනේ. ශ්‍රද්ධාවයි, සීල්වත් බවයි, ධර්මඥානයයි, ත්‍යාගයයි, ප්‍රඥාවයි. අනු තවතිසාවේ ඉපදුනා දැන්. ඉපදුනාට පස්සේ මොකද? දැන් හරි වැඩි. දැන් ඊට කලින් ගිහිල්ලා තවතිසාවින් දෙවිවරු ඉන්නවනේ. ඒ දෙවිවරුන්ට වඩා දැන් මේ දිලිඳු මිනිසයා, මිනිස් ලෝකේ ඉන්නකොට මෙයා අනිත් දෙවිවරුන්ට වඩා තිව්‍යාවුසින් වැඩි. වර්ණීන් වැඩි. රූප සබේ හරිම ලස්සනයි, පුදුම ලස්සනක්. දැන් අනිත් දෙවිවරුන්ට වඩා ආයුෂයෙන් වේවා, දිව්‍ය සැපයෙන් වේවා, දිව්‍ය බලයෙන් වේවා, දිව්‍ය ආධිපත්‍යයෙන් වේවා, හැම එකකින්ම දැන් මේ අලුතින් ඉපදුන මේ දිව්‍ය පුත්‍රයාගේ මේ සියල්ල දිව්‍ය සැප සම්පත් වැඩි. ඊට පස්සේ මොකද උනේ? දැන් මේ දෙවිවරු අතර දැන් මේක ගැන කසුකුසුවක් ගියා. හරි වැඩි එන උනේ මේ අපි කලින් ඇවිල්ලත් මේ ඒ කොහොමද උනේ මේ අලුත් එක්කනට කොහොමද මෙච්චර මේ අලුත් මෙහෙම සැප සම්පත් ලැබුණේ කියලා. දැන් මෙහෙම කියාට ගියාට පස්සේ අර දෙවිවරු අතර මේ දෙවියට සමහර දෙවිවරු හිටියා බැන්නා. එහෙම කොහොමද වෙන්නේ? මේ අපින්නේ කලින් ආවේ අපිට ඉස්සරලා ඉන්න පේ සැප සම්පත් කියලා. දැන් මේ වගේම තමයි. දැන් බුදුරජාණන්සේ දේශනා කරනවා පින්වත්නි,
දිවිලෝකයේ සිටින දෙවරුන්ගෙන් නියසිල්ල ගත්ත පස් ටිකක් වගේ ඊටාම පොඩ්ඩක් තමයි ආයේ දිවිලෝකයේ දෙවියන්ලා උපදින්නේ. මහා පොළොව වගේ මහා ප්‍රමාණයක් ආයේ මේ සතර පායට එනවා කිව්වා. ඒ කියන්නේ මාර්ගඵල ලැබෙලා නැහැ. ඒ වගේම බුදුරජාන්සේ දේශනා කළ තියෙන manussලුව ගැන manussලුවකිනුත් ආයේ සුගති උපදින්නේ මේ නියසිල්ල ගත පස් ටිකක් වගේ ඊටාම පොඩ්ඩක්. මහා පොළොව වගේ මහා ප්‍රමාණයක් ආය යනවා කිව්වා සතර පායට. එතකොට මේ ගුණී ඇති කරලා දෙන්නේ ඒ නියසිල මතට පැමිණීමේ ගුණේ, ඒ හැකියාව, ඒ වාසනාව ඇති කරලා දෙන්නේ අන්න අර කාරණා පහෙන්. ඒ සීක බල පහ තුලින්. අර දිව්‍ය පුත්‍රය මේ පහ ඇති කරගෙන අන්න දෙවියන් අතර ගියා. දැන් ගියාට පස්සේ අනිත් තවතිසා දෙවරු මෙයාට නිඳා කරනවා. ඔයා මේ මනුස්ස ලෝකෙ ඉන්නකොට මහින්ගෙන මිනිස්සේ කොහොමද මේවා මේ වුනේ? එහෙම වෙන්න පුළුවන්. දැන් මෙන්න කේකොස්සන් ගහන්න අවමන් කරන්න නිඳා කරන්න පටන් ගත්තා. මේක මහා අద్భుත දෙයක් නේ. මෙහෙම වෙන්න බෑනේ කියලා. ඊට පස්සේ දැන් මේ දෙවියන් අතර වෙච්ච මේ කතාබහ මේ කසුකුසු ආරංචි වුණා ඒ සද්දිවලුට අධිපති සක්කදේවේන්ද්‍රයාට. සක්කදේවේන්ද්‍රයාට ආරංචි වුණාට පස්සේ සක්කදේවේන්ද්‍රයා සියලු දෙවරුන්ට කතා කළා. පින්වත් දිව්‍ය පුත්‍රයනි, එහෙම කතා කරන්න එපා කිව්වා. එහෙම හොඳ නෑ කිව්වා. ඔයාලා දන්නවද මේ දිව්‍ය පුත්‍රයාට මෙච්චර ඔයාලට වඩා මෙහෙම සැප සම්පතක් ඇති කරගන්න ලැබිච්චදී මොහු මනුස්ස ලෝකෙ ඉන්නකොට ඇති කරගත්තදී මෙයා දෙවරුනි මනුස්ස ලෝකේ දුප්පත් මිනිසෙක් තමයි කිව්වා. මෙයා මනුස්ස ලෝකේ එදා වේල කණ්ඩ හම්බ කරගන්න නැතුව හිටපු හරිය දුප්පත් හරියම අසරණ මිනිසෙක් කිව්වා. කාගේ තනුකම්පාව දිනාගෙන හිටපු කෙනෙක් කිව්වා. නමුත් මොහු ඇති කරගත්තා කිව්වා පින්වත් දෙවරුනි, මොහු ශ්‍රද්ධාව ඇති කරගත්තා. මොහු සීලය ඇති කරගත්තා. මොහු ධර්මඥානිය ඇති කරගත්තා. මොහු ත්‍යාගය ඇති කරගත්තා. මේ කිනා ප්‍රඥාව ඇති කරගත්තා කිව්වා. ඒකයි මේ දිව්‍ය සම්පත් වලට හේතුව කිව්වා. බලන්න. එතකොට බලන්න පින්වත්නි, ඔබ පොඩ්ඩක් කල්පනා කරලා මේ හැකියාව ලැබෙන්නේ බුද්ධ ශාසනයක විතරනේ. වෙන කිසිදු ශාසනයක මේ හැකියාව ලැබෙන්නේ නැහැ. වෙන කිසිදු ආගමක මේදී ලබා ගන්න බෑ. එතකොට බලන්න, අන්න ඒකයි මේ දුර්ලභයි කියලා කිව්වේ අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමත්, ඒ ධර්මයේ ලැබීමත්. ඒ වගේම තමයි මේ මනුස්ස ලෝකේ උපත. මේ මනුස්ස ලෝකේ උපතගෙන අපේ ශ්‍රාවසුන් වහන්සේ හැඳින්වුවේ හරියට මේ එක හැක් පේන කැස්බෑවෙක් වීසිදුරුගෙන් අහස බලනා වගේ හරි දුර්ලභ කතාවක් කිව්ව මේක. බලන්න එතකොට පින්වත්, ඒ උපමාව පවා කොච්චර දුර්ලභයිද? නමුත් මනුස්ස ලෝකේ උපත ඊටත් වඩා දුර්ලභයි කියන ශාස්ත්‍රඥ මහන්සිය. එතකොට මේ මනුස්ස ලෝකික උපතක් ඔබ අප සීලු දෙනාටම ලැබුණි පින්වත්නි, රැකී රක්ෂාවල් මැත්තේ මම අපිට හැපි 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 ඉන්න නෙමෙයි. මනුස්ස ලෝකික උපතක් අපිට ලැබුණි සමහර අය ඉන්නෝ ඉගෙනීම මැත්තේ හැපි හැපි ඉන්නවා. ඔවෙකින් තෘප්තියකටපත් වෙන්නේ. මේ ඉගෙන ගන්න එපා කියනවා නෙමෙයි. ශ්‍රස්සා කරන්න එපා කියනවා නෙමෙයි. ඔව ඒ තුලින් තෘප්තියකටපත් වෙන්නේ. ඒ අතෘප්තිමත් ජීවිතයක් ගත කරන්නට නෙමෙයි මනුස්ස ලෝකික මිනිසෙක් කියලා ඉපදුනේ. ඉපදුනේ කුමක් සඳහාද? ඒත් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට ප්‍රයෝජනෙ ලබා ගන්න. ඇයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ පින්වත්නි කල්ප ගානකටනේ? දැන් මේ කල්පයේ ශ්‍රාස්තුන් වහන්සේලා පහළ වුණා. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම. එතකොට සමහර මේ කල්පෙට පෙර කල්පවල සමහර විට ශ්‍රාස්තුන් වහන්සේලා නේ කල්ප 60ක් ශූන්‍යයි. සමහර කල්ප 90ක් නේ ශ්‍රාස්තුන් වහන්සේලා. එතකොට බලන්න, ඒ කල්ප 90, ඒ කල්ප 60 තුල සිටියු මිනිස්සුන්ට මොනවා වෙන්නේ නැද්ද? එයයට අහන්න හොඳ දේ මොකක්ද? නරක දේ මොකක්ද? පින මොකක්ද? පව මොකක්ද කියලා කියල දෙන කිසි කෙනෙක් නැහෙනේ. පින පව කුසලිය අකුසලිය පව කියලා දෙන්නේ මේ පහළුණි අපේ ශ්‍රාස්තුන් වහන්සේ නිසා තමයි මේ හැකියාව ලැබුණේ. මේ දේ දැනගන්න, මේ දේ ශ්‍රවණය කරන්න ඔබට වාසනාව ලැබුණේ. එතකොට පින්වත්නි, අර සක්‍රදේවේන්ද්‍රයා කියනවා ඒ නිසා පින්වත් දෙවුරුනි ඔහු මේ දිවියට කතා කරන්න එපා කිව්වා. ඊළඟට ඒ සක්‍රදේවේන්ද්‍රයා ලස්සන ගාථා තුනක් ඒ වෙලාවේ අර දෙවුරුන්ට දේශනා කළා. සක්‍රදේවේන්ද්‍රයා කියනවා ලස්සන ගාථාවක, යස්ස සද්ධා තථාගතේ අචල සුප්පතිට්ඨිතා. යම් කිසි කෙනෙක් තුල ශ්‍රද්ධාව තියෙනවා නම් අචල සෙලවෙන්නේ නැතුව
සුප්ප තිට්ටිත හොඳට පිහිටලා ගැඹුරට අපේ රතන සූත්‍රය කියන්නේ සිට වූ ගල් ටැඹක් විලස පොළවේ දෙඩිසලා අන්නේ ඒ ගල් ටැඹ පොළවේ හොඳට හාරලා ගල් කණුවක් හිටෙව්වට පස්සේ ගැඹුරට ඒකට කොච්චර සුළඟ වැදුනත් ඒ ගල් කණුව පෙරලෙන්නේ නැහැ. අන්න ඒ වගේ තියෙනවනේ කිව්ව ශ්‍රද්ධාව කියන දේ. සුප්පතිට හොඳට පිහිටලා සෙලවෙන්නේ අචල. සෙලවීමක් නේ. චලයි කියන්නේ සෙලවෙනවා. අචල කියන්නේ සෙලවෙන්නේ නැහැ. සෙලව නොසෙල් වෙන හොඳට පිහිටපු ශ්‍රද්ධාවක් යමෙක් තුල තිබෙනවද? ඒ වගේම සීලංච යස්ස කල්යාණං අරියකන්තම් පසංසිතං ආර්යයන් වහන්සේලා විසින් සංඝයා විසින් හොඳයි කියලා සම්මත භික්ෂූන් වහන්සේලා භික්ෂු භික්ෂුණීකින් සිවවන පිරිස විසින් ආර්යයන් වහන්සේලා විසින් ප්‍රශංසා කරන සීලයක් යමෙක් තුර තිබෙනවාද? අන්න දෙවෙනි කාරණාව. එතකොට පින්වත්නි ශ්‍රද්ධාව කියලා අපේ ශ්‍රාස්තුන් වහන්සේ දේශනා කළේ සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පහදිනවද පැහැදීම ඇති කරගන්නවද නොසෙල්ලෙන අන්න එකට කිව්ව ශ්‍රද්ධාව කියලා. ඒ තමයි උන්වහන්සේ දේශනා කරනවා ඒ භාග්‍යතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි විජ්ජාචරණ සම්පන්නයි සුගතයි ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්හ දේව මනුස්සාන බුද්ධ භගවා කියන ගුණයන් කෙරෙහි ඔහු සැකයක් නැහැ. ඒකින විශ්වාස කරන මම සරණ ගියපු මගේ ශ්‍රාස්තුන් වහන්සේ ඒ කාන්තීම රාගය ద్వේසී මෝහය කියන අකුසල් ප්‍රහාණය කරපු පුතුමන් වහන්සේ නමක්. මං සරණ ගියපු මගේ ශ්‍රාස්තුන් වහන්සේගේ හිතේ රාගී තිබුණේ නැහැ. උන්වහන්සේ ద్వේසී සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා. උන්වහන්සේ ඊරිසියාව, ක්‍රෝධය, ගුණමකු බව, එකට එක කිරීම ආදී අකුසල් උන්වහන්සේ තුල තිබුණේ නැහැ. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. ඒ නිසා මං සරණ ගියපු මගේ ශ්‍රාස්තුන් වහන්සේ අරහං කියලා සිත පහතව ගන්නවා කියලා. උන ශ්‍රද්ධාවික කාරණාවක්. ඊළඟට ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා ඊ ශ්‍රාවකයා හිතනවා කිව්වා සම්මා සම්බුදුරජාණන් මේ ගුරු උපදේශ රහිතව ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්දයි. දැන් අපිට නම් මොන හරි කියලා දෙන්න අපේ පොඩි කාලේ සමහරට අපිට අම්මලා මොන හරි කියලා දුන්නා. පුතේ මේක හොඳ නෑ. මෙහෙමයි මේ දේ කරන්න එපා කියලා දුන්නා. ගුරුවරු කියලා දුන්නා. වැඩිහිටියෝ කියලා දෙනවා. නමුත් අපේ ශ්‍රාස්ත්‍රුන් වහන්සේට ඒ බෝසත් අවදීදී ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙයයි කියලා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පෙර කියලා දෙන කිසි කෙනෙක් හිටියේ නැහැ. උන්වහන්සේම තමන් වහන්සේම වීරිය කරමින් වීරිය කරමින් දැඩිසේ කැපවීමෙන් ඒ උන්වහන්සේ වීරිය කළේ එතකොට පින්වත්නි කවුරු වෙනුවෙන්ද? තම ශ්‍රාවකය වෙනුවෙන්. දෙවි මිනිසුන් වෙනුවෙන් තමයි උන්වහන්සේ 6 වසරක් දුෂ්කර ක්‍රියා කළේ. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා බැලුවා මේ දේ අවබෝධ කරගන්න පුළුවන්ද? මේ සංසාරෙන් නිදහස් වෙන්න පුළුවන් මේ වයසට යෑමෙන් ලෙඩවීමෙන් මරණයෙන් මේ ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් මේ විදිහට ශරීරයට දුක් දිලම් ගැලවෙන්න පුළුවන්ද කියලා උන්වහන්සේ බැලුවා. ඒකට කියනවා අත්තකිලමතාන යෝගය කියලා. උන්වහන්සේ තේරුම් ගත්තා මේ විදිහට බයන්න උන්වහන්සේ දේශනා කළා ඒක අත්තරින් පිංවත් මහන්නේ. ද්වේමේ භික්ඛවේ යන්තා පබ්බජිතේන නසේවිතබ්බා. පැවිද්දන් විසින් සේවනයේ නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ තමයි ඒ අත්තකිලමතාන යෝගය. කාම සුකල්ලිකාන යෝගය. අනුන්නාස ඊට කලින් බැලුව ශරීරෙට දැඩි සැප දුන්නා. රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියන මාලිගා තුනත් බදලෝකේ කාටවත් නැහැ නේ ඉච්චර සැපයක්. උන්නාස ඒ සැප විඳලා බැලුවා ඒත් බෑ අන්න අත්හැරියා. ශරීරෙ දෙරි දුක් දීලා බැලුවා ඒත් බෑ අත්හැරියා. අන්න බලන්න තමන් වහන්සේම ගුරු උපදේශ රහිතව මින් මධ්‍යම ප්‍රතිපදාව උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වශයෙන් යුතු ඊ ආර්ය ශ්‍රේණික මාර්ගයේ උන්වහන්සේ ගුරු උපදේශ රහිතව අවබෝධ කරගත්තා. බලන්න අපිට හිතා ගන්නවද ආශ්චර්යවත් අද්භූතවත් කාරණා. අන්න සම්මා සම්බුදු බව. දැන් සම්මා සම්බුදුරජාණන්සේ නමක් පහළ වෙන්නේ අද අපි මෙහිම ආර්ය ශ්‍රේණික මාර්ගයෙන් කතා කරන්නේ නේ. අද අපි මේ ශ්‍රද්ධාව ගැන කතා කරන්නේ. බලන්න ඒ සම්මා සම්බුදු භවයේ අසිරිය. අන්න තම ශ්‍රාවකයා හිතනවා කිව්වා මං සරණ ගිහපු මගේ ශ්‍රාස්තුන් වහන්සේ ගුරු උපදේශ රහිතව ධර්මය අවබෝධ කරගත්තා. උන්වහන්සේ කාන්තේම සම්මා සම්බුද්දයි කියලා සිත පහදව ගන්නවා කිව්වා. ඊළඟට බුදුරජාණන්සේ දේශනා කරනවා උන්වහන්සේගේ ඊළඟ ගුණය ගැන ශ්‍රාවකයා හිතන මේ ශ්‍රද්ධාව ගැන අපි කතා කරන්නේ. විද්‍යාචරණ සම්පන්නයි. උන්වහන්සේ
අනන්ත සීලයකින් අනන්ත සමාධියකින් අනන්ත ප්‍රඥාවකින් යුක්ත වුණා. ඒ වගේම විද්‍යා ඥාන උන්වහන්සේට තිබුණා. පොබ්බේ නිවාසානුසිත ඥානේ පෙරවිසු ජීවිත උන්වහන්සේට දකින්න පුළුවන්. චුතූපපාතනනි ඉපදිලා මැරිලා ඉපදින තැන දකින්න පුළුවන්. ආසවක්ඛේ ඥානි උන්වහන්සේට තිබුණා. සීල ආශ්‍රවයෙන් සේකලා. ඊළඟට අනිත්‍යගේ හිත දකින්න පුළුවන්. ඊළඟට තමයි ශ්‍රාස්තුන් වහන්සේට තිබුණ විශේෂම ඥානයක් බුදු වැස. ඒ කියන්නේ පින්වත්නි ඥාන දෙකක්. ඉන්ද්‍රිය පරෝපරිහත ඥානීට සහ ආසයානුසී ඥානී. ඒකට කියන බුදු වැස කියලා. ඒ දෙක තිබෙන්නේ ශ්‍රාස්තුන් වහන්සේට පමණයි. ඒ ඉන්ද්‍රිය පරෝපරිහත ඥානීනුත් ආසයානුසී ඥානීනුත් දැකලා තමයි උන්වහන්සේ ලෝකයේ දෙස බලලා දෙවියන් වේවා මිනිසුන් වේවා දෙස බලලා තමයි උන්වහන්සේ ධර්මය අවබෝධ ධර්මයේ දේශනා කළේ. ඒ විදිහට දේශනා කරනකොට තමයි මේ ශ්‍රාවකින් මේ ධර්මයේ සිටපු ආසනෙදිම අවබෝධ කරගන්නේ. උන්වහන්සේ බැලුවේ මේ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්ම දිහා, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දිහා. ඒ පුද්ගලයාගේ කෙලෙස් වල ස්වභාවයන් දිහා උන්වහන්සේ බැලුවා. බලලා ඒ විදිහට උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. එතකොට ඔය කියපු විද්‍යා ඥානයන්ට අනුව උන්වහන්සේ තම ජීවිතය ගත කරපු නිසා අන්න අපි ශ්‍රාස්තුණාසිට කියනවා විජ්ජාචන සම්පන්නයි කියලා. ඊළඟට පින්වත්නි අපේ බුදුරජාණන්සේ සුගත. සුගත කියන්නේ උන්වහන්සේ සුන්දර නිවනට ගමන් කළා. උන්වහන්සේ තමයි මේ දෙවි මිනිසුන් අතරින් ප්‍රථමයෙන්ම පළමුවෙන්ම නිවන සාක්ෂාත් කරපු උතුමන් වහන්සේ උනේ. උන්වහන්සේ නිවන සාක්ෂාත් කරලා උන්වහන්සේ නිවනට යන හැටි අනිත් අයටත් කියලා දුන්නා. සුගතයි. සුන්දර වූ ආර්ය නිවනන සාක්ෂාත් කරපු නිසා සුගතයි. ඊළඟට ලෝකෙවිදු උන්වහන්සේට ලෝකෙ ගැන රහස් තිබුණේ. දැන් අපිට එක එක ප්‍රශ්න තියෙනවනේ සැක සංකා මේ ලෝකෙ ගැන තිබෙනවා. නමුත් උන්වහන්සේට මේ ලෝකෙ ගැන කිසිදු රහසක් නැහැ. උන්වහන්සේ මේ ලෝකේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒ ලෝකිනුත් විශේෂත්වය කියන්නේ පින්වත් ඒ ලෝකිනුත් නිදහස් වුණා. බලන්න ශ්‍රේෂ්ඨ චරිතවල ස්වභාවය. එතකොට පින්වත්නි අපි හිත පහදවා ගන්න ඕනේ අන්න ඒ වගේ උතුමන් වහන්සේ නමක් තමයි අපිට සරණ යන්න ලැබුණේ කියලා. ඒ නිසා ඔබ සතුටටපත් වෙන්න ඒ වගේ උතුමන් වහන්සේ නමක් මට සරණ යන්න ලැබුණා නේ කියලා. ලෝකවිදු උන්වහන්සේ අනුත්තර ප්‍රසිද්ධම්ම සාරති. ඒ කියන්නේ උන්වහන්සේ දෙවියන් මිනිසුන් දමණය කළා. දැන් අපි කෙනෙක් දමණය කරන්නේ පාලනය කරන්නට අපි සමහර විට ඒකිනට ගහනවා. එහෙම නැත්නම් හිරිහැර කරනවා, පීඩා කරනවා, දනගස්සලා තියනවා, හිට්ටවලා තියනවා, මොන හරි අපි කරනවනේ. නමුත් අපේ ශ්‍රාවසුන් වහන්සේ ඒ කිසිදු හිංසාවකින් තොර වුණා. උන්වහන්සේ හිංසාව පාවිච්චි කළේ නැහැ ඒ සඳහා. ඒ උන්වහන්සේ නිකලෙස්නේ. උන්වහන්සේ තම ඒ දෙවියන් මිනිසුන් දමනය කළා. උන්වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය පෑවා. 이르දි ප්‍රාතිහාරයෙන් උන්වහන්සේ දෙවියන් මිනිසුන් දමනය කළා සත්වයින්. ඒ වගේම ආදේශනා ප්‍රාතිහාරයෙන් සිතින් සිත දැනගෙන උන්වහන්සේ සත්වයින් දමනය කළා. ඒ වගේම අනුශාසනී ප්‍රාතිහාරයෙන් මේ විදිහට උන්වහන්සේ වදාළ උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. අනේ ධර්මය අහලා කට්ටිය දමණී වුණා. ඒ විදිහට දෙවියන් මිනිසුන් දමණී කළා උන්වහන්සේ ওই විදිහට 이르දි ප්‍රාතිහාරයෙන් ආදේශනා ප්‍රාතිහාරයෙන් අනුශාසනී ප්‍රාතිහාරයෙන් උන්වහන්සේ දෙවි මිනිසුන් දමණී කළපු නිසා අපි සරණ ගිහිපු අපේ ශ්‍රාස්තු උන්වහන්සේට කියනවා අනුත්තර වූ ප්‍රසිද්ධම සාරති කියලා. ඊළඟට පින්වත්නි අපේ බුදුරජාණන්සේ සත්තා දේව මනුස්සාන දෙවියන්ගේත් මිනිසුන්ගේ ශ්‍රාස්තුණාසී අපි වඳින්න වන්දනා කරන කියන කරන ওই සියලු දෙවියන්ගේ වේවා මිනිසුන්ගේ වේවා ඒ හැමෝගෙම ශ්‍රාස්තුණාසී කවුද? අපි බුදුරජාණන් වහන්සේ. අන්න දෙවියන්ගේත් මිනිසුන්ගේත් ගුරුවරයා. ඒ නිසා සත්තා දේව මනුස්සාන කියලා කියනවා. ඊළඟට බුද්ධ උන්වහන්සේ අවබෝධ කරගත්තේ ධර්මය ඒ මහා කරුණාවෙන් 45 වසක් පුරාවට ඒ ධර්මයේ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස උන්වහන්සේ දේශනා කළා. බුද්ධ භගවා ඔය කියපු සියලු ගුණ දරා ගන්න තරම් උන්වහන්සේ භාග්‍යවන්ත වුණ නිසා උන්වහන්සේට අපි කියනවා භගවා කියලා. ඔන්න ඔය ගුණය ගැන හිතමින් ඔහු අන්නේ ගුණ කෙරේ ඔහු පැහැදීම ඇති කර ගන්නවා අචල සිල වෙන්නේ නැති විදිහට. සුප්පතිට හොඳට පිහිටුවාගෙන ඉන්න කිසි කෙනෙකුට සොලවන්න බෑ. එක දවසක් දුගී මිනිසෙක් සවැත් නුවර තථාගතයන් වහන්සේ බණ කියනවා. දැන් මේ වගේ මේ දුප්පත් මිනිසෙක් හිඟින මිනිසෙක් මෙයාගේ ඇඟේ හරි කුෂ්ඨ. ඉතින් දැන් කුෂ්ඨ තියෙනකොට මෙයා ඉතින් හිඟින මිනිසයා කන්න වේලක් නෑ. අර පොල් කට්ටත් අරගෙන සවැත් නුවර ජීතවනාරාමේ දොරකඩ බියසෙට ආවා. එනකොට දැක්කා මිනිස්සු ගොඩාක් ඉන්නවා.
ඉන්නකොට මෙයාට හිතුණා අනේ මම්මේ එහෙනම් මෙතන මේ මිනිස්සු ගොඩාක් ඉන්නවා මටත් මොන හරි මෙතෙන්ට ගියොත් අනිවාර්යෙන් කෑම ටිකක් හම්බෙයි අනේ මමත් යන්න ඕන කියලා මෙයා ගියා. මෙයා ගියේ බණ අහන්න නෙමෙයි. මෙයා ගියේ මොකටද? කෑම ටිකක් හොයාගන්න. නමුත් බලන්න වාසනාව කියන දේ පින්වත්නි පින කියන දේ යන්න බලන්න. මෙයා පැත්තක දාලා වාඩි වුණා දැන් මම එහෙනම් කෑම හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ කියන දේ පොඩ්ඩක් අහන් ඉන්න ඕනේ. මේක ඉවරුනහම හම්බෙයි කියලා මෙයා හිතුවා. ඉතල මෙයා වාඩිලා ඉන්නවා දැන්. ඉන්නකොට බලන්න පින්වත්නි මෙයා තමයි එදා ධර්මය අවබෝධ කරන කෙනා. දැන් අපිට හිතාගන්න බෑනේ. අපි හිතනවා සමහරවල් ලස්සන රූපයක් තියෙන ඕනේ, ලස්සන කටහඬක් තියෙන. නමුත් ඒ කිසිවක් පින්වත්නි තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න වැදගත් වෙන්නේ. දුප්පත් පෝසත් ભેදයක් නේ තථාගතයන් වහන්සේගේ ධර්මයේට. උගත් නූගත් ભેදයක් නේ. හැකී ආරක්ෂාවේ තරාතිරමි ස්වභාවයක් මේ තථාගතයන් වහන්සේගේ ධර්මයට අදාළ නැහැ. ඒ වගේ ශ්‍රේෂ්ඨ උතුම් ධර්මයක් අන්නේ අර දුගියා ඉදා ඒදී අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන ඔහු සෝවන් බවට පත් වුණා. සෝවන් වුණා කියලා කියන්නේ එයා සතර පායෙන් සදහටම නිදහස් වුණා. අපායෙන් ඊට පස්සේ තිරිසන් ලෝකෙන්, ප්‍රේත ලෝකෙන්, අසුර ලෝකෙන් එයා නිදහස් වුණා. එයා තව කොච්චර ඉපදෙන්න තියෙනවද කිව්වොත් ඔහුට තව ආත්ම භව 7යි තියෙන්නේ. ඔහු ආත්ම භව 8ක් නෑ එයාට. ඒ ආත්ම භව 7 ඇතුළත ඒ අනිවාර්යෙම මේ සංසාරයෙන් නිදහස් වෙනවා. එතකොට මේ හැකියාවට කියන සෝවන් වුණා. එතකොට මේ භාග්‍යය ඔහුට ලැබුණා. ඒ සෝවන් වීම සමග ඔහුට ඇති වුණ මේ ධර්මයේ කෙරෙහි තථාගතයන් වහන්සේගේ පැහැදීම කෙරෙහි මේ නොසෙලෙන හැකියාවක්, නොසෙලෙන බවක්, අචලා නොසෙල්වීමක්, සුප්පතිත හොඳට පිහිටීමක් ඇති වෙනවා. ඔන්න ඊට පස්සේ දැන් සක්කදේවේන්ද්‍රයා මේ සිද්ධිය දැක්කා. දැකලා දැන් සමහර විට අපි මිනිස්සුන්ට බයින්නවනේ ওই වගේ දෙයක් තිබුත් හිඟන මිනිසෙක් මෙයා කියලා අපි එයාට නිග්‍රහ කරනවා, අවමන් කරනවා. ඒක දැක ඒ දේ මේ කෙනාට මේ හිඟන මිනිසයාට කිව්වොත් ඒ කියන්නේ බොහෝ අකුසල් සිදු කරගනී කියලා සක්කදේවේන්ද්‍රයා දැන් මේ අර හිඟන මිනිසයා හපු බණ අහලා යන පාරේ, බණ අහලා ඉවරලා යන පාරේ අහසෙ පහළ වුණා. පහළ වෙලා අර සක්කදේවේන්ද්‍රයා වෙන දිව්‍ය වේශයක් මවාගෙන, දිව්‍ය කයක් මවාගෙන පහළලා කිව්වා, මම ඔබට හතර මහා නිධානය දෙනවා. ඔබ කියන්න ඕන බුදුරජාණන් සර අරහන් නෑ කියලා. ඔබ කියන්න ඕන මේ ඇස අනිත්‍ය නෑ, මේ ඇස දුක නෑ, මේ ඇස අනාත්ම නෑ. ඔය ශාස්ත්‍රුන් වහන්සේ කියන ධර්මයේ පුරුදු කරලා නිවන සාක්ෂාත් කරගන්න බෑ කියලා ඔබ කියන්න මම ඔබට සතර මහා නිධානය දෙනවා කිව්වා. දැන් මේක අර වටේ මිනිස්සුම ඔක්කොම දැක්කා. මේ අර මිනිසයා කියනවා ඔය ආකාශ හිටියට කමන්නේ කිව්වා. මට ඔයා කවුරු වුණත් කමන්නේ කිව්වා. මම කියන්නේ නැහැ කිව්වා කොහොම. අන්න බලන්න ඔහුගේ පැහැදීම කියන්නේ. අන්න ඒක තමයි නොසෙල්වෙනවා කියලා කියන්නේ. හොඳට පිහිටියා කියලා කියන්නේ. බලන්න. එතකොට එහෙම කිව්වා. එතකොට දැනගත්ත අනිත් මිනිස්සු ඔක්කොම ටික හිනම් මෙයා මාර්ගපරලාභී ශ්‍රාවක කියලා අර ඊට පස්සක් දෙවිඳ නොපිනී ගියා. එතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම ඇති කරගන්න ඕනේ. ඒ වගේම තමයි සීලංච යස්ස කල්යාණං අරියකන්තම් පසංසිතං. ආර්යයන් වහන්සේලා විසින් ප්‍රශංසා කරන සීලයක් තියෙන්න ඕනේ. දැන් අපි කල්පනා කළොත් අපි දුස්සීල කෙනෙකුට ප්‍රශංසා කරනවා. අපි සත්තු මරනවා නම් ඒකට හොඳයි කියනවාද? සොරකම් කරනවා නම්, වැරදි කාම සිදෙනවා නම්, බොරු කියනවා නම්, මත්පැන් මදුරු විබුණා නම් අපි කවුරුත් ඔහුට ප්‍රශංසා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සිල්වත් වෙන්නේ කොයි විදිහටද? ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන හොඳ සීලයක්. ඒ තමයි සීලය කියලා කියන්නේ පින්වත්නි කාය වචනේ සංවර කරගන්න එකට. ඒකින සතුන් මෙරීම වලකිනවා, සොරකමින් වලකිනවා, වැරදි කාම සේවනින් වලකිනුන කාය සංවර කරගත්ත එයා. වචනේ සංවර කරගන්න එයා බොරු කියන්නේ, එයා හිස් වචන කියන්නේ, එයා පරුස වචන කියන්නේ, කේලම් කියන්නේ. එතකොට මේ දේ එයා ඇති කරගනි දිවිහිමියෙන්. දිවිහිමියෙන් එයා කයෙන් අකුසලල් කරන්නේ, දිවිහිමියෙන් එයා වචනෙන් අකුසල් කරන්නේ. එතකොට දිවිහිමියෙන් එයා කරන්නේ, දිවිහිමියෙන් කරන්නේ කියලා කියන්නේ එයා මැරුණත් එයා සතෙක් මරන්නේ. එයාට අනිත් අය කියන ඔයා බොරුවක් කියන්නේ නැත්තම් ඔයා මරනවා කියන. නැත්තම් එයා කියනවා මම මැරුවක් කමන්නේ මම බොරු කියන්නේ. අන්න ඒකට කියනවා දිවිහිමියෙන්. ඔහු මැරුණත් ඔහු සීල් කඩාගන්නේ. අන්න දිවිහිමියෙන් ඔහු සීලයේ සංවර කරගන්නවා. අන්නී සීලය අපි හැමෝම ප්‍රශංසා කරන දෙයක්නේ. අන්න ආර්යයන් මහන්සියලා විසින් ප්‍රශංසා කරන සීලයකින් යුක්ත වෙන්න කියලා එදා සක්කදේවේන්ද්‍රය අර දෙවිවරුන්ට කිව්වා. ඊළඟට බුදුරජාන් සක්කදේවේන්ද්‍රයා කියනවා
සංඝෝ පසාදෝ යස්සති සංඝයා කිරී වූ පැහැදීමක් ඇති කරගන්න කිව්වා. උජු භූතංච දස්සනං ඍජු අවබෝධයක් ඔබේ සිතේ ඇති කරගන්න. අන්න යාට කියන්න පුළුවන් කිව්වා අදලිද්දෝති තං ආහෝ අමෝගන්තස්ස ජීවිත. අදලිද්දෝ එයා දිලින්දික් නෙමෙයි කිව්වා. එතකොට වර්තමානයේ අපි දිලින්දා කියලා කියන්නේ සමහරට සල්ලි බාගෙන ඉති කෙනාටනේ. ශාසනයේ දිලින්දා කියන්නේ මේ ශ්‍රද්ධාව නැති කෙනාට. ශාසනයේ දිලින්දා කියලා කියන්නේ මේ සීලය නැති කෙනාට. ශාසනයේ දිලින්දා කියලා කියන්නේ මේ ධර්මඥානි නැති කෙනාට. ත්‍යාගී නැති කෙනාට, ප්‍රඥාව නැති කෙනාට. සක්‍රදීවේන්ද්‍රයා කියනවා අදලිද්දෝති තං ආව. එයා දිලින්දෙක් නෙමෙයි. අමෝගන්තස්ස ජීවිතං. එයාගේ ජීවිතේ හිස් නෑ කිව්වා. ඇයි? එයාට සද්ධාව තියෙනවනේ. එයාට සීලිය තියෙනවනේ. එයාට සංඝයා කිරි පැහැදීමක් තියෙනවා. එයාට ධර්මඥානිය තියෙනවා. ත්‍යාගී තියෙනවා. ප්‍රඥාව තියෙනවා. ඔන්න ඔය කාරණා පහ ඇතුළත් ඔහුට උජු භූතංච දස්සන ඍජු අවබෝධයක් තියෙනවා. අන්න ඍජු අවබෝධයේ කුමක්ද? මේස අනිත්‍යයේදී අනිත්‍ය වශයෙන් ඔහුට අවබෝධයක් තියෙනවා. දුක් දී කෙරේ දුකක් වශයෙන් ඔහුට අවබෝධයක් තියෙනවා. අනාත්ම දේ ගැන අනාත්ම දෙයක් වශයෙන් ඔහුට අවබෝධයක් තියෙනවා. අන්න ඍජු දැක්ම. දැන් වර්තමානයේ ලෝකයේ මිනිසයාට, දෙවියන්ට වේවා මිනිසුන්ට වේවා, තිබෙන්නේ ඕකින් වෙනස් දෙයක්. ඒ කියන්නේ ඔහු අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් ගන්නේ. ඔහු ගන්නේ අනිත්‍ය දේ නිත්‍යයි කියලා ඔහු ගන්නවා. දුක් දී ඔහු ගන්නේ සැපයි කියලා. අනාත්මදී ඔහු ගන්නේ ආත්මය, තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් කියලා. එතකොට ඒ දැකීමෙන් අර කිනා තොර වෙනවා. ඔහු අනිත්‍යදී අනිත්‍ය, මේ ඇස කන නාසය මේ ආයතනෙන් අනිත්‍යයි කියලා එයා දකිනවා. ඒ වගේම මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යයි කියලා එයා දකිනවා. මේ ආයතන ධාතු, මේ ශාරීරික අනිත්‍ය දෙයක්, මේක දුකටයි දෙයක්, මේක මගේ වශයෙන් පවත්ව ගන්න බැහැ, අනාත්මයි කියලා අන්‍යයා දකිනවා. එයාගේ අවබෝධය ඍජු වෙනවා. අනේ ඍජු අවබෝධයක් ඇති කරගෙන ඒ කියන්නේ සෝවන් වෙනවා. ඊළඟට දැන් බුදුරජාණන්දී සක්‍රදේවේන්ද්‍රයා දේශනා කරනවා. ඊට පස්සේ තස්මා සද්ධාංච සීලංච පසාදං ධම්ම දස්සනං අනයුන් ජීත මේදාවේ සරං බුද්ධාන සාසනං. මෙන්න මේ විදිහට අනයුන් ජීත මේධාවී කියලා කියන්නේ බුද්ධිමත් කෙනෙක්. ඔබ බුද්ධිමත් නම් පින්වත්, දැන් අර දෙවුරුනේ කියන්නේ දෙවුරුනි. එසේ නම් ඔබ බුද්ධිමත් කෙනෙක් නම් බුද්ධිමත් දෙවරුන් විදිහට අනයුංජේත, ඒ කියන්නේ ඔබ බුද්ධානුශාසනාව කරන්න, ඒ ධර්මයේ හැසිරෙන්න අනයුංජේත හැසිරෙන්න කුමක් පිණිසද? පසාදන් ධම්ම දස්සනම් ධර්මයේ කෙරෙහි පැහැදීමෙන් ය සද්ධාවත් සීලයත් ධර්මඥානියත් ත්‍යාගයත් ප්‍රඥාවත් කියන සීක බල ඇති කරගනිමින් ඔබ මේ බුද්ධ ශාසනයෙන් ඵල ප්‍රයෝජනීය ගන්න දෙවරුනි කියලා අර සක්‍රදේවේන්ද්‍රය අර දෙවරුන්ට කිව්වා ඒ වෙලාවේ. එතකොට බලන්න පින්වත්නි, ඒක තමයි මේ දලිද්ද කියන සූත්‍රයේ සඳහන් වෙන්නේ. එතකොට බලන්න පින්වත්නි, මේ ධර්මයේ තිබෙන වටිනාකම කියන දේ. එතකොට ධර්මයෙන් කෙනෙක් සුගති අරන් යන්නේ, ඒ කෙනා සතර අපායෙන් නිදහස් කරන්නේ, ඔහුට ඒ සතර අපායෙන් නිදහස් වීම පිණිස ඔහුට උපකාර වෙන්නේ ශ්‍රද්ධාව නේද? ඔහුට උපකාර වෙන්නේ සීලය නේද? ඔහුට උපකාර වෙන්නේ ධර්මඥානෙ නේද? ඔහුට උපකාර වෙන්නේ ත්‍යාගය නේද? ඔහුට උපකාර වෙන්නේ ප්‍රඥාව නේද? අන්න බලන්න ඒ කාරණා පහෙන් ඔව්, අන්න මේ මනුස්ස ලෝකෙදී දිලින්ද, මනුස්ස ලෝකෙහි දිලිඳු කෙනාට වඩා සැප සම්පත් තියෙන තැනකට ඒ කාරණා පහෙන් එක ගියේ නැද්ද? එක ගියා. නමුත් අපි හිතන්නේ සාමාන්‍යයෙන් අපි පුළුවන් තරම් අපි හිතන්නේ පුළුවන් තරමක් දේවල් එකතු කරගන්න, ගොඩ ගහ ගන්න, හම්බ කරන්න. නමුත් ශාසනීය තියෙන්නේ අත්හරින්නේ, අන්න ත්‍යාගී අත්හරින්න තියෙන්නේ. ඊළඟට බුදුරජාණන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාව, සීලය, ධර්මඥානය. ධර්මඥානය කියලා කියන්නේ ඔබ ධර්මඥානය ඇති කරගන්න නම් පින්වත්නි, මේ ධර්මය හොඳට අහන්න ඕන. බුදුරජාණන්සේ දේශනා කරනවා මේ ධර්මය කොහොමද කෙනෙක් ජීවිතේ ඇති කරගන්නේ? සුස්සූ සති, හොඳට අහන්න. කොහොමද අහන්න කිව්වේ? සෝතං ඕදහති, කන් යොමාගෙන ධර්මය අහන්න කිව්වා. ඊට පස්සේ අත්තං ගන්නාති, ඒ ධර්මයේ අර්ථය ඔබ හොඳට ගන්න ගලපලා. අනත්තරින්ජති, අතහරින දෙයක් තිරණ, ඒක අතහරින්න. අනිත්‍යය ගැන කියනවා නම් ඊට පස්සේ වැඩක් නැති දේවල් තියෙන ඒව ඔක්කොම අතහරින්න, අර්ථය විතරක් ගන්න. අරගෙන ඒ ධර්මයේ අත්තං ගන්නාති, අනත්තරින්ජති, ඊට පස්සේ තමා තුලින් ඒ ධර්මයේ දකින්න උත්සාහ කරන්න.
අන්න ඒ දකින්න උත්සාහ කරන්න උත්සාහ කරන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ අර විදිහට හොඳට ධර්මය අහන්න අහන්න ඔහු තුල ඒ ඇසු ධර්මයේ දරාගෙන දරාගන්න අනුර ධර්මඥානිය ඇති වෙනවා. එහෙනම් ධර්මඥානිය ඇති කරගන්න හේතුව තමයි ඇති කරගත යුතු කොහොමද ඔහු ධර්මය අහන්න ඕන. ධර්මය අහන කිනාට තමයි ධර්මඥානිය ඇති වෙන්නේ. ඊට පස්සේ ධර්මඥානිය යුතු කෙනා අන්න ප්‍රඥාව ඇති කරගන්නට නම් ඔහු ඒ ඇසු ධර්මයේ අන්න යාගේ ජීවිතයට යා ගලපගෙන ගලප ගන්න බලනවා. යාගේ ජීවිතයට යා ගලප ගන්නවා. එතකොට පින්වත්නි මේ සියලු හැකියාවල් ලැබෙන්නේ බුද්ධ ශාසනයක විතරයි. ඒ නිසා පින්වත්නි මේ ලැබුණා වූ අවස්ථාවෙන් ඔබ මේ අවස්ථාව අහිමි කරගන්න එපා. මේක දුර්ලභ දෙයක්. අපි දන්නේ අපි මැරෙනොත් අපි දන්නේ අපි ඊළඟ මොහොතේ මැරෙලා කොහේයිද. නමුත් ශ්‍රාවකයට පුළුවන් මැරෙලා ඊළඟ මොහොතේ යන තැන කියන්න. ඒ දෙයට කියනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශ්‍රාවකයාට මේ සීක බල පහ ඇති කරගෙන මේ සීක බල පහ තුලින් තමන් යන තැන මෙහි ඉඳන් සකස් කරන්න කිව්වා. ඒකට කියනවා දේවතානුස්සතිය කියලා. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකීන්ට කියනවා මේ දේවතානුස්සතිය ඔබ සිහි කරන්න. ඒ තමයි දේවතානුස්සතිය වඩන්න තියෙන්නේ මෙන්න මේ ශ්‍රද්ධාව ගැන හිතනවා. මගේ ශ්‍රද්ධාව අසවල් අසවල් දිව්‍ය ලෝකේ කියන්නේ අපි ගත්තා තාවතිංස දිව්‍ය ලෝක ගැන ගමු මෙතන දැන් කතා වෙන්නේ. මගේ ශ්‍රද්ධාව තාවතිසාවේ දිවුරුන් හා සමානයි. ඒ නිසා මම යන්නේ එතෙන්ට. මං තාවතිසාවේ දිවුරුන් හා සමාන මගේ සීලයක් තිබුණා. මම දිවිහිමියෙන් මං සත්තු මරන්නේ නැති කෙනෙක්. මං දිවිහිමියෙන් සොරකම් කරන්නේ නැති කෙනෙක්. මං බඩගින්නේ මැරුණත් මම හොරකම් කරලා කන්නේ. බලන්න එයා දිවිහිමියෙන් ඉන්නවා. දිවිහිමියෙන් මං සොරකම් කිරීමේ වැලකිච්ච කෙනෙක්. දිවිහිමියෙන් මං වැරදි කාමසිනී දෙන්නේ. දිවිහිමියෙන් මං බොරු කියන්නේ. දිවිහිමියෙන් මං මත්පැන් මද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. එහෙනම් මං අසවල් දිව්‍ය ලෝකයේ දිවිහන්නා මගේ සීලය සමානයි. උණු මං යන්න ඕනේ නැංගෙ හිට කියලා යම් මෙහි මනුස්ස ලෝකේ ඉන්නකොට එයා එතන සකස් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශ්‍රද්ධාව, සීලය, ධර්මඥානය. එයා කල්පනා කරන අසවල් අසවල් දිව්‍ය ලෝකයේ දිවිහන්නා සමාන ධර්මඥානයකුයි මට තියෙන්නේ. එන මං යන්න ඕනේ තෙන්ට. මං ත්‍යාගයේ පුරුදු කළා. මං අත්හැරීම මට තියෙන විදිහට මම තියෙන මොහොතෙත් නැති මොහොතෙත් මං අත්හැරීම පුරුදු කරන කෙනෙක්. මං ත්‍යාගයේ පුරුදු කළා අසවල් අසවල් දිව්‍ය ලෝකයේ දිවිහන්නා සමානෝ. එහෙනම් මං යන්න ඕනේ තෙන්ට. ඊළඟට බුදුරජාණන් දේශනා කරන ඔහු ප්‍රඥාව සසඳනවා. මගේ අනිත්‍ය දැක්ම තියෙන මෙන්න මේ විදිහට. මගේ අනිත්‍යදී අනිත් මේ ඇස අනිත්‍යයි කියලා මට සැකයක් නැහැ. මේ ආයතන අනිත්‍යයි, මේ පංචපාදස්කන්ධ අනිත්‍යයි, මේක මේ අනිත් මේ දේ දුකයි, මේ දේ අනාත්මයි කියලා මගේ සිතේ සැකයක් විචිකිච්ඡාවක් නැහැ. මට ඒක මේ අනිත්‍යදී ඒකාන්තෙම අනිත්‍යයි, මේ දුක්දී ඒකාන්තෙම දුකයි, මේ අනාත්මදී ඒකාන්තෙම අනාත්මයි කියලා මට අවබෝධයක් මට ප්‍රඥාවක් තියෙනවා. ඒ නිසා මම යන්නේ අසවල් අසවල් දිව්‍ය ලෝකයට. ඒ දිවුරුන් හා මගේ ප්‍රඥාව සමාන නිසා කියලා ඔහු ප්‍රඥාව සසඳනවා. ඔන්න ඔය විදිහට ඔය කාරණා පහ ඔහු සසඳනවා. සසඳන්න 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 බුදුරජාණන්ගේ දේශනා කළ අන්න ඒකට කියනවා කිව්වා දේවතානුස්සතිය කියලා. එතකොට ශ්‍රාවකයට කියන්න පුළුවන් බය නැතුව මං සීලයෙන් යුක්තයි, මං ශ්‍රද්ධාවෙන් තියෙනවා, මට මං දන් දෙනවා මට පුළුවන් විදියට, මට ධර්මඥානිය මං ඇති කරගන්නවා, මං ප්‍රඥාව ඇති කරගෙන තියෙන කෙනෙක්. ඒ නිසා මම මෙරිලා මං දුගති යන්නේ. මම අනිවාර්යයෙන්ම දෙවියන් අතුර පිදුනා මෙන්න මේ කාරණා මාතෘ තියෙන නිසා කියලා ඔහුට බය නැතුව කීමේ හැකියාවක් තියෙනවා. අන්න බලන්න වාග්ය කියනදී ඒ වාග්ය ලැබුණේ පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබුණ ඒ අසිරිමත් මහා වටිනාකම නිසා. ඉතින් මේ හැකියාව ලැබෙන්නේ පින්වත්නි ඒ ලබා ගන්න අපි තුල ඇති කර ගන්න ඕන තව කාරණාවක් තමයි අප්‍රමාදී කියනදී. අපි 얘දී පස්සට දාන්න ඕනේ. අද බෑ හිට කරනවා. අනේ ඉතින් අද මේ මාසේ සීල් ගත්ත නෑ, ඊළඟ මාසෙම සීල් ගන්නවා. පොසලස්සකට එහෙම හිතන්න එපා ඔබ. ඔබ සීලේ වටිනාකම ගැන හිතන්න. සීලේ ආනිසංස ගැන හිතන්න. ඒ විදිහට සීල්වත් වෙන්න ඔබ නිතර නිතර උත්සාහ කරන්න. බුදුරජාන්සි දේශනා කළ මේ අප්‍රමාදී වෙන්න හොඳම දේ තමයි කිව්වා මරණය ගැන සිහි කරන්න කිව්වා. අපි දන්නේ අපි කවුරුත් ඊළඟ මොහොතේ මැරෙයිද කියලා. උන දවසක් බුදුරජාණන්සේ ළඟට ස්වාමීන් වහන්සේලා පිරිසක් ආවා. ආවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලෙන් අහනවා තථාගතයන් වහන්සේ පින්වත් මහණනි ඔබ මරණය ගැන සිහි කරන. දැන් සමහර විට අපි කතා කළොත් වර්තමානයේ අපි ගත්තොත් මරණය කියන වචනේට අපි හරි අකමැති. ওই වචනේ කියන්න එපා කියනවා. ඕක හරියන්නේ කන්නේ මේ කියන. නමුත් බුදුරජාණන්සේ බලන්න දේශනා කරන හිතන්නේ ගැන.
හිතන්නේ ගැන කියනවා. ඇයි ඒ තුලින් තමයි ඔහුට අප්‍රමාදී ඇති කරලා දෙන්නේ කොහොමද? ඒ ස්වාමීන් වහන්සේලා කියන ඔබ මරණේ හිතන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට අර ස්වාමීන් වහන්සේලා එක ස්වාමීනමක් උත්තර දෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මරණේ ගැන හිතන්නේ මෙහිමයි කිව්වා. මට මේ ඉහළට ගත්ත හුස්ම ටික මට පහළ හැට හෙලා ගන්න පුළුවන් වෙයි දන්නේ. ඒ සුළු මොහොතේ මම මැරෙන්න පුළුවන් කියලා මං හිතන්නේ කිව්වා. ඒ වගේම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පහළට හෙස් පුළුපු ටික මට ඉහළට ගන්න පුළුවන් වෙයි දන්නේ. ඒ අතරේ මම මැරෙන්න පුළුවන් කියලා මං හිතන්නේ කිව්වා. එතකොට බලන්න එහෙම හිතන කෙනාට බුදුරජාණන් දේශනා කරනවා එහෙම හිත හිතා හිතන්න කියන මේ මරණ අනුස්සතිය ගැන. මං ගත්ත ආහාර විස වෙලා මම මැරෙන්න පුළුවන්. මට එක්ක සර්පී දෂ්ට කරලා මම මැරෙන්න පුළුවන්. මම මේ යාන වාහන දැන් අපි යනවා එනවා. ඒ වෙනකොට යන වෙනකොට හැපිලා අපි මැරෙන්න පුළුවන්. අපි දන්නේ නේ. අපේ මරණය කොයි වෙලාවේද කියලා. අපේ මේ ශාරීරික අභ්‍යන්තරයේ තියෙන ලෙඩ රෝග අපිට තියෙන නොයීක් ලෙඩ රෝගී දේවල් වැඩි වෙලා අපි මරණයටපත් වෙන්න පුළුවන්. මොකද මරණයට ආයුෂ ભેදයක් නැහැ. උගත් නූගත් දුප්පත් පොසත් ඔය කිසිදු ભેදයක් නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා ওই විදිහට හිතන්න කියනවා. ඊළඟ මොහොතේ මම මැරෙනොත් මගේ ජීවිතේට මම වැඩිපුර කුසල්ද අකුසල්ද කරගෙන තියෙන කියලා තමා දෝලණය කරලා බලන්න කියනවා. පින්ද පවුද කරගෙන තියෙන. එහෙනම් මම වැඩිපුර මම තමන් දන්නවනේ එතකොට. ඒකිනා හිතනවා කියනවා. එහෙනම් මගේ ජීවිතේට මම කුසලී එකතු කරගත යුතුයි. අන්න ඔහුට එතකොට අප්‍රමාදයක් ඇති වෙන්නේ නැද්ද? ඇයි ඔහු දන්නවා ඊළඟ මොහොතේ මම මැරෙනොත් යන්න තියෙන්නේ එක්ක සතර පායි. අන්න ඒ නිසා ඔහු නිතර මරණය ගැන හිතමින් 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 ඔහු අප්‍රමාදී වෙනවා. ඇයි ඔහුට සුගති සැපේ පිණිස ඔහු ආස කෙනෙක්. නිවන ආස කෙනෙක් සතර පායෙන් නිදහස් වෙන්න සෝවන් වෙන ආස කෙනෙක් නිසා ඔහු වර මරණය ගැන හිතමින් ඒ කුසල් දහම් ජීවිතයට එකතු කරගන්න ඒකිනා උත්සාහවත් වෙනවා. එතකොට ඒ නිසා පින්වත්නි ඔබ මේ අද මේ ශ්‍රවණය කරපු මේ ධර්ම කාරණාවන් ඔබ හොඳට ජීවිතයට මේ ඇස හොඳට අහගෙන ඔබ දරාගන්න. ඔබේ ජීවිතයට ඔබ ශ්‍රද්ධාව එකතු කරගන්නවා කියලා. ඔබේ ජීවිතයට ඔබ හොඳට සීලය එකතු කරගන්නවා කියලා. ඔබේ ජීවිතයට හොඳට හොඳ ධර්මඥානයක් ඇති කරගන්නවා කියලා. ඔබ හොඳට අත්හරින ත්‍යාගය පුරුදු කරන දන් පෙන් දෙන කෙනෙක් වෙනවා කියලා. හොඳ ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් වෙනවා කියලා ඔබ අදිෂ්ඨානයක් ඇති කරගෙන ඔබේ ඔබේ ජීවිතයට ඇති කරගන්න ඔබට පුළුවන් වෙනවා. මේ ජීවිතයේදීම මේ ගෞතම සසුනේ පිහිට ප්‍රයෝජනය ලබා ගන්න. ඉතින් ඒ සඳහා ඔබ පින්වත්නි ඔබේ ජීවිතයේ ඒ සඳහා ඔබ උත්සාහ කරන්න. ඒක තමයි පින්වත්නි අපි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනීය ගන්නවා, පිහිට ගන්නවා, පිළිසරණ කර ගන්නවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි ඔබේ ධර්මයේ ඔබේ ජීවිතය ඇති කරගෙන මේ උතුම් ගෞතම සසුනේ සැබෑම ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදේ දිව්‍යංග උදව් උපකාර රැකවරණේ සැලසේවා. සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි. ඒ වගේම ඔබ සැමට මේ ගෞතම බුදු සසුනේ ශ්‍රද්ධා සීල සුත්තචාග ප්‍රඥා දියුණු කරගනිමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමේ පරම දුර්ලභ වාසනාව හිමි වේවා. ඒ භාග්‍යවත් වූ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය.